ඇත්තටම අද සිංහල සිනමාව ගත්තොත් එහෙම සිනමාවක් කියන්නේ පවුලේ සියලු දෙනාට එකට ගිහිල්ලා නරඹන්න පුළුවන් චිත්‍රපටයක් නැහැ. මම ලංකා මානිකම් සභාපති හැටියට මට මේ මත්ද්‍රව්‍ය සම්බන්ධව පැමිණි සෑහෙනවා. ඒකත් එක්කම තව මේකට අවශ්‍ය දෙයක් තිබුණා, ෆේක් ඉන්ස්ටාග්‍රෑම් ෆේක් අකවුන්ට්ස්. මේ වලකට තරුණ ජීවිත විනාශ වෙලා තින්නේ. විශේෂයෙන් මේ අයිස් කියන්නේ අනිත් ඩ්‍රග්ස් වලට වඩා ගොඩාක්ම භයානකම දෙයක්. අද එක පැත්තකින් මට සතුටුයි, මගේ ආයතනේ, ඒ කියන්නේ ලංකාවේ ඉන්න මද්ර රෝලින් වෙනුවෙන් බෙහෙත් කරන එකම වෛද්‍යවරයා ඩොක්ටර් නිශල් පෙරරා. මගේ ආරාධනාව මේ ඉස්සන්ට ආව, මෙතන වොයිස් කට් එක දුන්නා, මට දැන් කතා කරලා කිව්වා. ඉතින් මේවා රජයකින් වෙන්න ඕන දේවල්, රජයකින් වෙන්නේ නැහැ. අද සාමාන්‍ය පුද්ගලෙක් කොහට හරි මේව කරොත් මොකද වෙන්නේ? පොලිසියට ගියොත්, පොලිසියට ගියොත් එහෙම වෙන්නේ අහිංසක පුද්ගලයෙක්ම දානවා මත්ද්‍රව්‍ය දාලා. ඉතින් ඒ වගේ කරන්න එපා. ඒ වගේ නැතුව මම ඇත්තරම හරිම සතුටුයි. මොකද මේ චිත්‍රපටයේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා කුතුහලය, ඒ සියලුම දේවල් මේකේ තියෙනවා. ඇත්තරම හොඳ නිර්මාණයක්, තරුණ අධ්‍යක්ෂවරේ, තරුණ නිෂ්පාදකවරේ කැටියට අපි මේක මට හැකියාවක් තියෙනවා නම් බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයට මේ පිටමද ලියලා මේ චිත්‍රපටය අධ්‍යාපන පාසල් දරුවන්ට බලන්න නිර්දේශ කරන්න. මොකද ඇත්තරම මේක පාසල් දරුවන්ට අවශ්‍යයි, මොකද දෙමාපියන්ට අවශ්‍යයි. අද තරුණ ජීවිත සම්පූර්ණ විනාශ වෙච්ච යුගයක මේ වගේ නිර්මාණයක් කරලා සමාජය දැනුවත් කරන එක ස්තුතියි. Glimpses ek mohotak katha pelak subscribe now